විශේෂම උපයන විට ගෙවීමට යටත් වෙන වැටුප් ලබන අයවරුන් ලක්ෂයට වැඩි වැටුපක් ලබන අයවරුන් විශේෂයෙන්ම මේ ඔවුන්ගේ මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා බදු අයකිරීම පිළිබඳ ඉල්ලීම් රාශියක් තිබුණා. ඒ පිළිබඳ සලකා බලන්න ඒක තියෙන අපහසුතාවය රජය ඉතාම ගැමුරින් ඒ පිළිබඳ සොයා බලලා විශේෂ සහනයන් රැසක් නිවට ගෙවීමට යටත් වෙන අයවරුන්ගේ මූල්‍ය නොවන ප්‍රතිලාභ මුදල් නොවන ප්‍රතිලාභ සඳහා විශේෂ සහනයන් රැසක් ලබා දුන්න විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ පොලිස් පරිදි. දැන් පෙර තිබුණේ රුපියල් ලක්ෂ දෙකට අඩු ලක්ෂයට වැඩි වැටුපක් ලැබුණ කෙනෙක්ගේ නිල නිවාස ලබා දීම සඳහා රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් දීමනාද සහිත වැටුපෙන් 12.5% ටැක්ස් වෙන බවට රුපියල් ලක්ෂ දෙකකට වැඩි මේ වැටුපක් ලැබෙන කෙනෙක්ගේ රුපියල් 40,000ක් හෝ මේ මුළු දීමනා වලින් 12.5% ටැක්ස් වෙන විදිය. අද දැන් ඒක වෙනස් කරා මූලික වැටුපෙන් 12.5% මුළු දීමනා නෙවෙයි මූලික වැටුපෙන් 12.5% ලෙස මේ කණ්ඩායම් දෙකම කරනකට ගෙනා. වගේම මේ ගෘහ භාණ්ඩ සහිතව මේ නිවස ලැබිලා තියෙනවා නම් රුපියල් 5000ක් හෝ මුළු වැටුපෙන් දීමනද සහිත වැටුපෙන් 2.5% ටැක්ස් උනා. ඒක මේ බින්දු බවට පත් කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ එන්ජින් ධාරිතාවය 1800ට අඩු වාහන පාවිච්චියේදී 1800ට අඩු වාහනයක් පාවිච්චි කරනවා නම් වාහනයට රියදුරු සහ ඉන්ධන සඳහා රුපියල් 50,000ක් ටැක්ස් වීමක් නැත්නම් බදු වීමක් තිබුණා. 1800ට වැඩි වාහනයක් නම් රුපියල් 75,000ක් දක්වා. දැන් අපි වෙනස් කරා ධාරිතාවය 1800ට අඩු වුණත් වැඩි වුණත් රුපියල් 50,000ක ප්‍රමාණයට සීමා කරා අලුත් තත්ත්වයක් එක්ක. ඒ වගේම මේ ඉන්ධන දීමනාව 100%ක්ම වැද්දට යටත් වුණා. ඒක 125 දක්වා අඩු කරනු ලැබුවා. ඒ වගේම දුරකථන දීමනාව 100%ක්ම වැද්දට යටත් වුණා. ඒකත් 125ක් දක්වා අඩු කරනු ලැබුවා. ඒ වගේම මේ යම් අයෙකුට විශේෂ සහන යටතේ ඔවුන් ණයක් ලබාගෙන තිබුණා නම් ඒ ලැබුණු විශේෂ සහනේ 50% ටැක්ස් වුණා. ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම නවතා දැමුවා. ඒ ලැබෙන සහනය මින් ඉදිරියට ටැක්ස් වෙන්නේ නැහැ. රාජකාරී වාහනය පෞද්ගලික භාවිතා කිරීමේදී නිලධාරියෙකුගේ කිලෝමීටරයකට රුපියල් 25ක අයකිරීමක් කරනු ලැබුවා. ඒ අයකිරීම සීමා රහිතව භාවිතා කරපු ආකාරය අනුව අය වුණා. නමුත් දැන් අපි වෙනස් කළා. ඒක රියදුරු රහිතව මේ වාහනය භාවිතා කරනවා නම් උපරිම අය කරන්නේ රුපියල් 20,000 දක්වා පමණයි. රියදුරු සහිතව භාවිතා කරොත් 30,000කට උපරිමයි රටත්ව මේක භාවිතා කරන්නේ. ඒ අනුව මූල්‍ය ලවන ප්‍රතිලාභ සඳහා පෙනුමට ගෙවීම කරන අයකුට ගෙවීම සිදුවී තිබූ අද සඳහා මේ ලබා දුන් සහනයනුත් එක්ක විශාල ප්‍රතිලාභයක් සහනයක් වීමට නියමිතයි.